18 වෙනි මල වර්ගය මලකඩ ගැන වදාළ කොටස. පළවෙනි ගාථා රත්නය. ඔබේ ජීවිතය දැන් ගිලිහි වැටෙන්න සූදානම් වුණ හොඳටම ඉදිච්ච කොළයක් වගේ නේද? දැන් ඔබේ ළඟට යමපල්ලොත් ඇවිල්ලා ඉන්නේ. ඔබ පිරිහීමේ දොරකඩටම ඇවිල්ලා නේද ඉන්නේ? පරලොව ගමනේදී මග වියදමට කිසි පිනකුත් කරගත්තු බවක් තේන්නේ නැහැ. දෙවෙනි ගාථා රත්නය. තමන්ට පිහිට පිණිස දෙවිනක් තනා ගන්න. ඉක්මනට වීරිය කරන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරු කරලා නිකලෙස් වෙන්න. දිව්‍ය වූ ආර්ය භූමියට පැමිණෙන්න. දැන් ඔබ හොඳටම වයසට ගිහිල්ලා නේද ඉන්නේ? මරු කටේ නේද ඉන්නේ? යමයා ළඟට ගිහින් නේද ඉන්නේ? ඔබට ජීවිතයත් මරණයත් අතර වැඩි කාලයක් නැහැ. පරලොවදී වියදමට රැස් කරගත්තු කිසි වෙනකුත් පේන්න නැහැ. හතරවෙනි ගාථා රත්නය. තමන්ට පිහිට පිණිස දිවයිනක් තනා ගන්න. ඉක්මනට වීරිය කරන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරු කරලා නිකලෙස් වෙන්න. ආයෙත් නම් ඉපදෙන මැරෙන ලෝකෙට එන්න එපා. ජේතවනාරාමයේදී මහලු ගවඝාතයෙකු අරබයා වදාළ ගාථාවක. පස්වෙනි ගාථා රත්නය. ප්‍රඥාවන්තයා ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ලද අවසරයෙන් සිත නිකලෙස් කරගන්න ඕනේ. රන්කරුවෙක් රත්තරන් වල තියෙන මලකඩ ටිකෙන් ටික අයින් කරලා පිරිසිදු කරනවා වගේ. ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් අරබයා වදාළ ගාථාවකි. හයවන ගාථා රත්නය. යකඩෙන් හැඩෙන මලකඩ විසින් ඒ යකඩය කාල විනාශ කරලා දානවා. අන්නේ විදිහටම සතර සතිපට්ඨානයෙන් තොරව සිව්පස විතරක් වළඳන්න ගියොත් ඒ කර්මය විසින්ම තමයි තමාව දුගතියට අරගෙන යන්නේ. ජේතවනාරාමයේදී තුල්ලතිස්ස තෙරුන් අරබයා වදාළ ගාථාවකි. හත්වන ගාථා රත්නය. නිතර නිතර සජ්ජායනා නොකළොත් කටපාඩම් කරපු දේ මල බැඳෙනවා. උත්සාහයෙන් වැඩ නොකළොත් ගෙදර දොරේ වැඩවලටත් මල බැඳෙනවා. කම්මැලිකමින් ඉන්න ගියොත් ශරීර ස්වභාවයටත් මල බැඳෙනවා. කෙත්වතු ආදිය රකින්න කෙනා ප්‍රමාද වුණොත් ඒ වාටත් මල බැඳෙනවා. ජේතවනාරාමයේදී ලාලුදායේ තෙරුන් අරබයා වදාළ ගාථාවකි. අටවන ගාථා රත්නය. චරිතය නරක කර ගැනීම ස්ත්‍රියකට කිලුටක්. දන් දෙන කෙනෙකුට මසුරුකම තිබීම කිලුටක්. පාපී අකුසලයන් මෙලොව පරලොව දෙකටම ඒකාන්තයෙන්ම කිලුටක්. නවවන ගාථා රත්නය. ඔය ඔක්කොම මලකඩවලට වඩා අතිශයින්ම භයානක මලකඩයක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව. පින්වත් මහණනි, මේ අවිද්‍යාව නැමැති මලකඩ නැති කරලා දාලා නිර්මල වෙන්න. ජේතවනාරාමේදී එක්තරා කුලපුත්‍රෙක් අරබයා වදාළ ගාථාවකි. දසවන ගාථා රත්නය. පවට ලැජ්ජාවක් නැති කාක්කෙක් වගේ අනුන්ව සූරාගෙන කන ගුණමකු හිතුවක්කාර කිලිටු ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එකොළොස්වන ගාථා රත්නය. නමුත් පවට ලැජ්ජා තියෙනවා නම්, නිතරම පිරිසුදු ජීවිතයක් ගැන විමසමින් ඉන්නවා නම්, හිතුවක්කාර නැත්නම්, යහපත් ජීවිතයක් ගෙවන පිරිසුදු සිල්වත් ජීවිතයේ වටිනාකම දන්නවා නම්, අන්නේ භික්ෂුව අමාරුවෙන් තමයි ඒ විදිහට ජීවත් විය යුත්තේ. ජේතවනාරාමයේදී තුල්ලසාරික තෙරුන් අරබයා වදාළ ගාථාවකි. දොළොස්වන ගාථා රත්නය. යමෙක් ප්‍රාණඝාත කරනවා නම්, බොරු කියනවා නම්, සොරකම් කරනවා නම්, පරස්ත්‍රීන් සේවනය කරනවා නම්. 13වන ගාථා රත්නය. යමෙක් මත්පැන් පානය කරනවා නම්, ඔහු තමන්ගේ ජීවිතයේ තියෙන කුසල් මුල් මෙලොවදීම විනාශ කරගන්නවා. 14වෙනි ගාථා රත්නය. පින්වත් පුරුෂය, පව් කියන්නේ සංවරකම නැති වී යන දෙයක් බව දැනගන්න. ඔය හිතේ ඇතිවෙන ලෝභ දේශ ආදී විසින් ඔබට බොහෝ කලක් දුක් විඳින අපායට නම් ගෙනියන්න එපා. ජේතවනාරාමයේදී උපාසකවරුන් 500ක් අරබයා වදාළ ගාථාවකි. පාලොස්වන ගාථා රත්නය. කෙනෙක් තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයටයි ප්‍රසාදයේ ප්‍රමාණයටයි දන් දෙන්නේ. ඉතින් ඒ විදියට අනුන් විසින් දන් දෙනකොට ඒ දානි ගැන හිත නරක කරගන්නවා නම්, ඒ තැනැත්තාට දවල්ටවත් රාත්‍රියටවත් සමාධියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. දාසවෙනි ගාථා රත්නය. යම් කෙනෙකුට මේ හිත නරක වීම මුලින්ම උදුරලා දාලා නසා ගන්න පුළුවන් වුණොත්, ඇත්තෙන්ම දවල් වේවා රාත්‍රී වේවා ඕනෑම වෙලාවක සමාධිය ඇති කරගන්න පුළුවන්. ජේතවනාරාමයේදී 30 භික්ෂු අරබයා වදාළ ගාථාවකි. දාහත්වෙනි ගාථා රත්නය. රාගයට සම කරන්න පුළුවන් වෙන ගින්නක් නෑ. දේශයට සම කරන්න පුළුවන් ග්‍රහණය වීමකුත් නෑ. මෝහයට සම කරන්න පුළුවන් දැලකුත් නෑ. තණ්හාවට සම කරන්න පුළුවන් ගඟකුත් නෑ. ජේතවනාරාමයේදී උපාසකවරුන් 7 දෙනෙකු අරබයාව දාල ගාථාව. දහඅටවෙනි ගාථා රත්නය. අනුන්ගේ වැරදි නම් බොහොම අගේට පේනවා. නමුත් Tamanගේ ලොකු වැරද්දක්වත් පේන්නේ නැහැ. ඒ තැනැත්තා උස් තැනක ඉඳලා රොඩු බෝල් පොළනවා වාගේ අනුන්ගේ දොස්මයි හොයන්නේ. ඒ වුණාට Tamanගේ ලොකු වැරදි පවා හංගාගෙන ඉන්නවා. ලොකු අතු වලින් ඇඟ වසාගත්තු කපටි ලිහිමි වැද්දෙක් වගේ. බද්දිය නුවරදී මෙන්නක සිටුවරයා අරබයාව දාල ගාථාවකි. දහනවවෙනි ගාථා රත්නය. අනුන්ගේ වැරදි නම් හොය හොයා ඉන්නේ, නිතරම අනුන්ට නම් දොස් කිය කියා ඉන්නේ, වැඩෙන්නේ ආශ්‍රව විතරයි. ආශ්‍රව නැති කිරීම නම් ඔහුට ඊටාම දුර දෙයක්. ජේතවනාරාමයේදී උජ්ජාන සංඤී තෙරුන් අරබයාව දාල ගාථාවකි. විසිවෙනි ගාථා රත්නය. කුරුල්ලන්ගේ පියවර සටහන් අහසේ දකින්න නෑ. ඒ වගේම මාර්ග ඵලලාභී ශ්‍රමණෙක් බුදුසසුනෙන් බැහැරව වෙන ආගමක නෑ. මේ සත්ත්ව ප්‍රජාව අකුසල්ම කල්පනා කර කර ඒකට ඇලිලා ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේලා අකුසල් කල්පනා වලින් තොරවයි ඉන්නේ. විසි එක්වෙනි ගාථා රත්නය. කුරුල්ලගේ පියවර සටහනක් ආකාසේ නෑ. ඒ වගේම මාර්ගඵලලාභී ශ්‍රමණෙක් බුදුසසුනෙන් බැහැරව වෙන ආගමක නෑ. හේතුඵල ධමෙන් සකස් වෙච්ච කිසි දෙයක් සදාකාලික නෑ. ඒ අස්තීර දේවල් වෙනස් වෙලා යද්දී බුදුවරයන් වහන්සේලා තුල ඒ ගැන කිසි කම්පාවක් නෑ. පින්නම් මංචකයේදී සුබද්ද පිරිවැජියා අරබයා වදාළ ගාථාවකි. දහඅටවෙනි මල වර්ගයේ නිමාවිය. මලකඩ ගැන වදාළ කොටස නිමාවිය.